අයිවන් හැමෝටම සුබ දවසක් වේවා. හතශේණියේ ඔබ සඳහා ආරම්භක පුනරීක්ෂණ වැඩසටහනේ පළමු වෙන සඳහා තමයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. වීඩියෝ එකෙන් මේ ගොඩක්ම සාර්ථක ප්‍රතිඵලයක් ගන්න නම් ඕගොල්ලෝ මාත් එක්කම පොතක් පෑනක් අරගෙන මේ වැඩේට සූදානම් වෙන්න ඕන, එකතු වෙන්න ඕන. ඊට පස්සේ මම පළවෙනි ගාන ඉදිරිපත් කරාම ඕගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා ඔයාලා තනියම මේ ගාන හදන්න ඕන. ඊට පස්සේ ආයෙමත් වීඩියෝ එක ප්ලේ කරලා ඕගොල්ලෝ හදපු ගාන හරිද වැරදිද කියලා පරීක්ෂා කරගන්න ඕන. ගාන හදාගන්න අමාරුයි නම් මේක හොඳට බලලා පළවෙනි සැරේ තේරෙන්නේ නැත්නම් දෙවෙනි සැරයක් තුන්වෙනි සැරයක් හරි නැත්නම් කීප සැරයක් වුණත් කමන්නේ රිවිව් කර කර බලලා තමන්ට පුළුවන් වෙනකම්ම බලලා කොහොම හරි වැඩේ අන්න ඒ විදිහට වැඩේ කරා නම් මේ වැඩෙන් ඕගොල්ලන්ට ලැබෙන ප්‍රතිඵලය 100%ක්ම සාර්ථක කරගන්න පුළුවන්. එතකොට අපේ උත්සාහයත් සම්පූර්ණ වෙනවා. හරි, දැන් අපි බලමු අද දවසේ අපිට ලැබිලා තියෙන පළවෙනි ගාන මොකක්ද කියලා. ඔන්න පළවෙනි ගාන තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් කොලේක මේකේ උත්තරේ ලියන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය ලියන්න. විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒකේ සංඛ්‍යා නාමය මොකක්ද කියලා අපෙන් අහනවා. අපි දන්නවා මේක 6 වසරට අදාළ ගානක්. 6 වසරේ දෙවෙනි පාඩමට, ඒ කියන්නේ ස්ථානීය අගය කියන පාඩමට තමයි මේ ගාන අයත් වෙන්නේ. 7 වසරටයි දෙකක් නෙමෙයි. ඒ වුණාට 7 වසරේ පේපර් වල මේ ගණන් එන්න පුළුවන්. අපි දන්නවා මේකේ කලාප ටික. දකුණු පැත්තේ කෙළවරේ තියෙන කලාපය ඒක කලාපය, ඊළඟට දහස් කලාපය, ඊළඟට මිලියන කලාපය සහ අන්තිමට පහ තියෙන බිලියන කලාපය. මේකේ බිලියන කලාපයේ පහ තියෙනවා, ඒක කලාපයේ හතරක් තියෙනවා. ඒක නිසා මේ සංඛ්‍යාව වෙන්නේ 5 බිලියන 4. උත්තරේ වෙන්නේ 5 බිලියන 4. ඔන්න අපිට පිළිතුර ලැබිලා තියෙනවා 5 බිලියන 4 කියලා. හරි, අපි බලමු දෙවෙනි ගාන මොකක්ද කියලා. තියෙනවා දෙවෙනි ගාන. මේකත් 6 වසරෙන් තමයි ලැබිලා තියෙන එකතු කිරීම සහ අඩු කිරීම ආශ්‍රිත ගානක්. අපිට මේක පියවර දෙකකට හදන්න පුළුවන්. මුලින්ම 8952 79 එකතු කරලා ඊට පස්සේ ඒ ලැබෙන උත්තරෙන් 489ක් අඩු කරාම අපිට මේකේ සම්පූර්ණ නිවැරදි උත්තරය ලබා ගන්න පුළුවන්. අනේ පළවෙනි අදියරේ විදිහට අපි එකතු කරනවා. 8952 79ක් එකතු කරනවා. එතකොට 2 1 9 2 11 එක ලියන එකක් ඉතුරුයි. 5 7 5 12 1 13 එතනත් එකක් ඉතුරුයි. 9 1 10 එතන බිංදුව ලිව්වන් තව එකක් ඉතුරුයි. 8 1 9 දැන් මේ දෙක තුන 9031 ඒකෙන් 489ක් අඩු කරන්න ඕන. 489ක් අඩු කරාම බලන්න 1 9 බැරි නිසා 3 එකක් ගත්තම 11 11 9ක් අඩු කරාම 2 ඊළඟට දැන් 3 ඉලක්කම ළඟ ඒ වෙනුවට තියෙන 2 ඉලක්කම. 2 8ක් අඩු කරන්න බෑ. ඒක නිසා වම් පැත්තෙන් අරන් ආවම 12 12 8ක් අඩු කරාම 4 බිංදුව තියෙන තැන ඉතුරු වෙන්නේ 9. 9 4ක් අඩු කරාම 5. දැන් 9 තියෙන තැන එකක් අඩු වෙලා එතන 8 උත්තරේ 8542 කියලා දෙවෙනි ගානට අදාළ සම්පූර්ණ අවසාන උත්තරය අපිට ලබා ගන්න පුළුවන්. හරි, බලමු තුන්වෙනි ගාන මොකද්ද. තුන්වෙනි ගාන බලන්න. පහත රූපයේ ඇති සම්මිතික අක්ෂ ගණන කීයද? ඒවා ලකුණු කරන්න. ඔන්න අපිට රූපයක් දීලා තියෙනවා. මේක තියෙන 7 වසරේ පළවෙනි පාඩමේ. සම්මිතිය කියන පාඩෙන් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. අපිට රූපයක් තියෙනවා. මේක සම්මිතික අක්ෂ කීයක් තියෙනවද කියලා අහනවා සහ ඒවා ඇඳලා පෙන්වන්න කියලාත් කියනවා. මෙන්න මේ විදිහට අපිට මේකේ සම්මිතික අක්ෂ නිර්මාණය කරන්න පුළුවන්. රතු පාට කඩයිරෙන් නිරූපණය කරලා තියෙන සම්මිතික අක්ෂ ටික. එතකොට සම්මිතික අක්ෂ දෙකක් තියෙන බව පේනවා. ඒ කියන්නේ දීපාර්ශ්ව සම්මිතියක් තියෙනවා මේ තල රූපයට. සම්මිතික අක්ෂ දෙකයි නිසා පිළිතුර ලියන්න පුළුවන් මෙන්න මේ වගේ 2 කියලා. හරි, අපි බලමු ඊළඟ ගාන මොකද්ද කියලා. 4. ඔන්න ලැබිලා තිනු 36 සියලුම සාධක ලියන්න. 36 සියලුම සාධක ලියන්න. මේක අපිට ලැබිලා තියෙන 7 වසරේ 4 වෙනි පාඩමෙන් සාධක ගුණාකාර කියන පාඩමේ දෙක කොටසෙන් තමයි මේ සංඛ්‍යාවල සියලුම සාධක සෙවීම අපිට හම්බ වෙන්නේ මුලින්ම. 36 සාධක. ඕගොල්ලෝ දැන් කොලයක් අරන් සූදානම්ින් ඉන්නවනම් ඔන්න 36 සාධක තනියම හොයන්න.
හෙව්වට පස්සේ බලන්න මෙන්න මේ වගේ උත්තර ටික ලැබිලා තියෙනවද කියලා. එක්වරක් වලින් මුලින්ම ඕනෑම සංඛ්‍යාවක් එකින් බෙදෙන නිසා එක්වරක් වලින් ගුණාකාරයක් විදිහට සංඛ්‍යාව හදන්න පුළුවන්. එතකොට එක්වරක් 36 36යි. ඊළඟට දෙවරක් වලින් 36 දෙකෙන් බෙදෙන සංඛ්‍යාව නිසා දෙවරක් 18 36යි. 36 කියන්නේ 3ෙන් බෙදෙන සංඛ්‍යාව නිසා 3 වරක් 12 කියන්නේ 36යි. 36 4ෙන් බෙදෙන සංඛ්‍යාවක් කියන්නේ 4 වරක් 9 36යි. 36 6ෙන් බෙදෙන සංඛ්‍යාව නිසා 6 වරක් 6 36යි. හරි. ඔන්න 36ේ සාධක ඔක්කොම දැන් ලැබිලා තියෙන්නේ. ඔය නිල් පාටින් නිරූපණය වෙලා තියෙන්නේ සාධක ටික. මොකද ඒ සංඛ්‍යා ගුණ වුණාම 36 ලැබෙනවා. ඒ කියන්නේ 36ෙන් ඔය තියෙන සංඛ්‍යා ඕනෑමකින් බෙදුවම 36 පූර්ණ සංඛ්‍යාවක් අපිට ලැබෙනවා. සංඛ්‍යා දෙකක් ගුණ කරලා 36 ලබා ගන්න පුළුවන් නම් ඒ සංඛ්‍යා දෙකම 36ේ සාධක බවට පත් වෙනවා. එතකොට මේ සාධක ටික අපිට වෙන් කළ ගන්න පුළුවන්. මෙන්න මේ වගේ 36ේ සාධක 1 2 3 4 6 9 12 18 සහ 36 කියලා. 6 ඉලක්කම දෙපාරක් තිබුණට සාධක විදිය සලකනකොට ඒක එක සාධකයක් විදියට තමයි ගන්න වෙන්නේ. ඒක නිසා 6ව දෙකක් ලියන විදියක් නැහැ. 36ේ සාධක 1 2 3 4 5 6 7 8 9ක් තියෙනවා. සාධක 9ක් තියෙනවා 36ට. හරි. අපි බලමු ඊළඟ ගාන මොකද්ද කියලා. පස්සෙන් ප්‍රශ්නාන්න අපිට ලැබිලා තියෙනවා. කුලක ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි ලැබිලා තියෙන්නේ. මේක අපිට හම්බෙන්නේ 7 වසරේ දෙවනි පාඩමේ. කුලක පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. බලන්න A කියලා කුලකයක් තියෙනවා. අපි දන්න කුලකයක් මේ වගේ අවයව ලියනකොට සංගල වරණක් තුල නිරූපණය කරන්න ඕන. එක අවයවයක් එක සැරයක් විතරක් ලියන්න වග බලා ගන්න ඕන. සහ ක්‍රමාවලින් එක එක අවයව වෙන් කරන්න මතක තියා ගන්න ඕන. මෙන්න මේ A කියලා අවයවය තියෙනවා. ඒක තියෙන්නේ 1 4 සහ 9. කුලකයේ පොදු ලක්ෂණයක් මගේ නිරූපණය කරන්න. දැන් මේකේ තියෙන අවයව නිරූපණය කිරීමෙන් තමයි මේක නිරූපණය කළ මේ කුලකය දක්වලා තියෙන්නේ. අපෙන් අහනවා පොදු ලක්ෂණයක්. 1 4 9 මොනවද මේ සංඛ්‍යා? 1 4 9 කියන්නේ අපි දන්නෝ සමචතුරස්‍ර සංඛ්‍යා. එහෙම නැත්නම් වර්ග සංඛ්‍යා. ඔය දෙකෙන් කැමති එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. හැබැයි සමචතුරස්‍ර සංඛ්‍යා කිව්වොත් මේක තවදුරටත් යනවා. 1 4 9 16 25 වගේ තවදුරටත් යනවා. කුලකයට ඒවා අයිතිත් නැහැ. ඒක නිසා මේ 1 4 9 කියන ඒවා පමණක් සීමා කරන්නත් ඕන. ඒක නිසා කුලකයට අපි මේ සංඛ්‍යාත්මක කුලකය පරිමිත කුලකයක් කරන්නේ. ඒ කියන්නේ අවයව ගන්න සීමා කරන්න නම් ඒකට සීමාවක් යොදන්න වෙනවා දෙපැත්තටම. එහෙනම් බලන්න මේ 1 4 9 කියන්නේ 10ට වඩා අඩු සමචතුරස්‍ර සංඛ්‍යා. එහෙම නැත්නම් 10ට වඩා අඩු වර්ග සංඛ්‍යා කියලා මෙන්න මේ A කියන කුලකය අපිට මේ හරියටම පොදු ලක්ෂණයක් මගේ නිරූපණය කරන්න පුළුවන්. බලන්න උත්තරේ ලැබිලා තියෙනවා A සමානයි 10ට අඩු වර්ග සංඛ්‍යා. එහෙම නැත්නම් මේක 10ට අඩු සමචතුරස්‍ර සංඛ්‍යා කියලත් ඕනෑම කෙනෙකුට මේක කුලක වර්ගීකරණය කරන්න පුළුවන් පොදු ලක්ෂණයක් මගේ නිරූපණය කිරීම සඳහා. හරි. අද දවසට ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කිරීම සඳහා හදාගෙන තිබුණු ගණිත ගැටලු ප්‍රශ්න ටික මේ ගානත් එක්ක නිමාවටපත් වෙනවා. ඔයාලට පුළුවන් ඔයාලට තියෙන ගැටලු පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. එතකොට මට පුළුවන් ඒවා අරගෙන මෙතන මෙන්න මේකත් එක්ක වැඩසටහනත් එක්ක සම්බන්ධ කරලා ඒ ගැටලු විසඳන ආකාරය පැහැදිලිව කියලා දෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ මේ channel එක ගැන ඔයගොල්ලෝගේ යාළුවන්ට හිතවතුන්ට සහ පිටරටකින් ඉන්න කෙනෙකුට උනත් කමන්නේ දැනුවත් කරන්න. එතකොට එයාලටත් පුළුවන් නොමිලේම මේ channel එක නැරඹීම මගින් මේ අදාළ ගැටලු විසඳන විදිය කොහොමද කියලා තේරුම් ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක නැරඹීමෙන් ඔයගොල්ලන්ට ස්තුතිය පළ කරන ගමන් තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා නැවත වරක් ප්‍රාර්ථනා කරනවා. මම චාමර සූර්යපණ්ඩාර.